රසායන විද්‍යාඥයෝ ඉදිරියට ඇවිල්ලා කිව්වා මේක කාබනික කියලා කියන එක විහිළුවක් කියලා. ඔබතුම මේ දැක්කද රිපෝට් එක? රිපෝට් එක දැක්කම. ඒ ගනුදෙනුවේදී තානාපති කාර්යාලයක් මැදට එන එක ඇත්තටම මේ ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. දැන් අර වාර්තාවේ තිබුණු විදිහට වීනියා ඒ වගේම ඊකෝලයි වගේ බැක්ටීරියා වර්ග මේකේ තිබුණොත් මොකද වෙන්නේ? ඒක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. දැන් ඔබතුම කියන්නේ අර නිදහස් කරපු පොටෑසියම් ක්ලෝරයිඩ් කිසිම පරීක්ෂාවක් ලක් කරේ නැහැ. ඒ කියන්නේ රසායනික පොහොර භාවිතාව වගේම කාබනික පොහොර භාවිතාවෙත් මේ අවධානමක් තියෙනවා. අවධානමක් තියෙනවා. මේක අවබෝධයක් නැතුව ඇරලා දැම්මුත් එහෙම වැඩිපුර අස්වැන්න ගන්න කියලා හිතාගෙන සම්පූර්ණ අස්වැන්න විනාශ වෙනවා. විනාශ වෙනවා. ඒ පාර්ට් එක තමයි මේගොල්ලන් කියන්නේ නැත්තේ. කරයින් කාබනික සිහිනයකට යනවනම් එහෙම තීරණයක් ගන්න කලින් හිතන්න ඕන දේවල් තියෙනවානේ. පරිබෝධනාශක සහ කෘමිනාශක ගැන අපි කතා වුණේ නැහැ තාම. ඉස්සරහට තමයි ඒ ප්‍රශ්නේ මතුවෙන්නේ. මොකද ඊට පස්සේ වෙන්නේ? ජනාධිපතිතුමාව අන්දලා තමයි මේ පොහොර ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ. ලේසින් ඇඳුන එකට ඉතින් තම නායකයොත් වගකීම බාර ගන්න ඕනේ කොටසක්. නා ඉස්සරහට නෙමෙයි ඇත්තටම දැනුත් ප්‍රශ්න තියෙනවා. කවුරුත් කතා නොකරන එක හේතුවක් තියෙනවා. බ්ලැක් මාකට් එකේ බඩු තියෙනවා. උදාහරණ ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල උගන්වන්න පටන් අරන් මේ මොනතරම් මෝඩ ප්‍රතිපත්ති තීරණද මේවා? මේවෙන් එන බලපෑම් මොනවද කියන්නේ? ලංකාව තමයි උදාහරණ. ලංකාව උදාහරණ. ඊයේ පෙරේද ජනාධිපතිතුමා අලුතින් කාර්ය සාධක බලකායක් ආරම්භ කරා හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම කි. ඔය බලකා ඉන්න කට්ටිය බලන්න. ඔතන එක කෘෂිකර්ම විශේෂඥයෙක් ඉන්නවද බලන්න. අයිබුවන් අද විශේෂ මාතෘකාවක් කාලන මාතෘකාවක් පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. අපේ රටේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති තීන්දු තීරණ පිළිබඳව වර්තමානයේ විශාල සමාජ කෙවීමක් සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. කාබනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම ලංකාවේ ප්‍රචලිත කරලා රසායනික පොහොර භාවිතය සම්පූර්ණ ඉවත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පසුගිය මාර්තු මාසයේ තීරණයක් ගන්නවා. මේ තීරණය ඔහු සපත කරනවා. නමුත් මේ වෙනකොට ගොවිබිම්වල බරපතල අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. ඒ අතරවාරය තමයි රජය විසින් අවස්ථා කිහිපයකදී රසායනික පොහොර වර්ග යයි සමහරු කියන සමහරු කාබනික පොහොර යයි කියන ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පියවර ගන්නෙ. ලංකාවේ රසායන විද්‍යාවත් අලුතින් ලියවෙන කාල පරිච්ඡේදයක් උදා වී ඇති බව ඇතැම් රසායන විද්‍යා එවැගේම කෘෂි විද්‍යා වියතුන් තර්ක කරන්නට අදහස් ඉදිරිපත් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වටපිටාවේ තමයි ලංකාව ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් ආනයනය කිරීම සඳහා පියවර ගන්නෙ. ලංකාවේ කෘෂිකර්මාන්තයට ලංකාවේ පොළවට පසට මොකද වෙන්නේ? මේ ගැන දැනගන්න අපි අද සම්බන්ධ කරගත්තා පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය වර්ෂි දන්දෙනිය මහත්මිය. අයිබෝවන්. අයිබෝවන්. ඩොක්ටර්, දැන් මේ වෙනකොට ඊයේ අපි දන්නවා ලංකාවට නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමක් සිද්ධ කළා. ඒ කාරණාව ගැන අපි කතා කරන්න අවශ්‍යයි. මට ඊට කලින් අපි දැනගමු මේ කාබනික සහ රසායනික පොහොර කියන දෙකේ වෙනස කොහොමද බලපාන්නේ අපිට? ඇත්තම වැදගත් ප්‍රශ්නයක්. මුලින්ම අපි निराකරණය කරගන්න ඕන කාබනික පොහොර සහ රසායනික පොහොර කියලා මුල් වශයෙන්ම කාණ්ඩගත කෙරුණේ මම හිතන්නේ ඊටම මේකට ලොකු අතීතයක් තියෙනවා. මුලින්ම මේ පොහොර වර්ග කාණ්ඩගත කරනකොට පොහොරවල තිබුණේ කාබනික පොහොරයි රසායනික පොහොරයි කියලා විතරයි. ඒ එතකොට කාබනික පොහොර ගණයට කාබනික වගාවන් සඳහා යොදන සියලු යෙදවුම් කාබනික පොහොර කියලා සමහර අය අර්ථකථනය කරන්න ගත්තා. නමුත් දැන් තියෙන මේ නූතන පොහොර වර්ගීකරණයේ හැටියට වර්ග කිහිපයක් තියෙනවා. එකක් රසායනික පොහොර කියන්නේ කෘතිම රසායනික පොහොර. මොකද ඕනම දෙයක් රසායනිකයිනේ. ඒ නිසා අපි ඒක නිවැරදිව කියන කෘතිම රසායනික පොහොර, එහෙමද සින්තටික් ෆර්ටිලයිසර්ස් කියලා කියනවා. ඊට පස්සේ කාබනික පොහොර. කාබනික පොහොර කියලා කියන්නේ එතනදී ශාක හෝ සත්වමය සම්භවයක් සහිත ද්‍රව්‍ය වලින් නිපදවන පොහොර. ඊට අමතරව තියෙනවා ස්වභාවික ඛනිජමය පොහොර කියලා. කාබනික වගාවන් සඳහා යොදන්නට අනුමත වුණු ස්වභාවික ඛනිජ නිදි වලින් ලබාගෙන පාෂාණ කුඩු කරලා ඒ ඛනිජ කුඩු කරලා හදන ස්වභාවික ඛනිජමය පොහොර කියලා ජාතියක් තියෙනවා. තව ජීව පොහොර කියලා වර්ගයක්ත් තියෙනවා. ඒතර දැන් ඇත්තෙම ගත්තොත් පොහොර කාණ්ඩ කීපයක් තියෙනවා. ඔබතුමේ කිව් විදිහට හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. මතභේදයට තුඩු දුන්න හේතුව තමයි
මේ අපිට KCl කියලා කියන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් එකක්. මේ පොටෑසියම් ක්ලෝරයිඩ් එක කාබනිකද අකාබනිකද කියන ප්‍රශ්නය මත මහාචාර්ය උදිතසිංහ මුදුලගේ මහත්මයා සඳහන් කළා ඒ තියෙන්නේ කාබනික පොහොර කියලා. ඒ මං හිතන්නේ අර මුලින් අර අතීතයේ වර්ගීකරණය කරපු විදිය හැටියට කාබනික වගාවන් සඳහා යොදන ඕනෑම යෙදවුමක් කාබනික පොහොරයි කියලා සංකල්පයක් අතීතයේ තිබුණා. දැන් ඒක වෙනස් වෙලා. දැන් ඒක වෙනස් වෙලා. ඒ කියන්නේ එතුම අප්ඩේට් වෙලා නැද්ද? සමහරට එතුමාටත් උපදෙස් දෙන කට්ටිය අප්ඩේට් වෙලා නැති වෙන්න පුළුවන්. මොකද කාබනික පොහොරක් විදිහට අර කාබනික පොහොරක් කියන කොටසට දැන් වර්ගීකරණයට යොදන්න බැරි මෙය ශාකෝ සත්වමේ සම්භවයක් තියෙන දෙයක් නෙමෙයි. අනිත් එක පොටෑසියම් ක්ලෝරයිඩ්කම අපි දන්නවා ඒක රසායන ද්‍රව්‍යයක්. රසායන විද්‍යාඥයෝ ඉදිරියට ඇවිල්ලා කිව්වා මේක කාබනික කියලා කියන එක විහිළුවක් කියලා. මොකද කාබනික වගාවන් වලටත් ඛනිජමය පොහොර හැමතැනකම යොදන්නට බෑ. ඒ නිසා තමයි ඒක වෙනම කාණ්ඩයක් විදිහට තියෙන එක සුදුසු. ඒක කාබනික ලේබලයක් කලවන්නේ නැතුව වෙනම පොහොර කාණ්ඩයක් විදිහට අපි දකින්න එක තමයි වඩා සුදුසු. මේ කරන්නේ බොරුවක්ද එතකොට? මං හිතන්නේ අප්ඩේට් නොවීමේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ පොඩ්ඩක්. දැන් අර මම මුලින්ම අහපු කාරණාව මේ කාබනික සහ රසායනික පොහොර කියන කාරණා විතර වෙනස මොකද්ද? මේ දෙකේ වෙනස කොහොමද අපි අඳුරගන්නේ? කොහොමද ඒකේ බලපෑම සිද්ධ වෙන්නේ? මං මුලින්ම ආපහු නිවැරදි කරන රසායනික පොහොර කියන්නේ නැතුව අපි કૃතිම රසායනික පොහොර කියමු. මොකද කාබනික පොහොරක් කියලා කිව්වොත් ඒකත් රසායනයක්. කාබනික කිව්වත් රසායනයක්. ඒතර කාබනික පොහොරක් කියන එකේදී අර මං කලින් කිව්වේ ශාක හා සත්තු සම්භවයක් සහිත ද්‍රව්‍ය වලින් ඒවා ස්වභාවික ක්‍රියාවලින්ට ලක් කරලා තමයි මේ පොහොර නිෂ්පාදනය කරන්නේ. එතකොට අර කම්පෝස්ට් කුකුල් පොහොර ගොම පොහොර වගේ ಜಾති ඇත්තටම අපි පාංශු විද්‍යාඥයෝ විදිහට අපි ඒවා පාංශු සත්කාරක විදිහට කියන්න තමයි වඩාත් කැමති. නමුත් ගොඩක් තැන්වල ඒවා කාබනික පොහොර විදිහට වර්ගීකරණය කරලා තියෙනවා. ඒවා තමයි ඔරිජිනල්ම කාබනික පොහොර. ඒවා කාබනික පොහොර වලට උදාහරණ. නමුත් දැන් එතනින් එහාට ගින් ඔය කාබනික පොහොර තාක්ෂණයේ ඉස්සරහට පිම්මක් ගිහින් තියෙනවා. ඒත් එහෙම ගිහිල්ලා කාබනික නිස්සාරක එකතු කරගෙන පොහොර හදනවා තියෙන අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය මෑතකදී ගෙන්නන්න හැදුවේ සීවීඩ් එක්ස්ට්‍රැක්ට් කියලා. يعني මොහොතේ චීනෙන් ගෙන හැදුවේ. ඔව් චීනෙන් ගෙන්නන්න සලකා බැලුවා. පෙප්ටයිඩ් එකක්. ඒ කියන පොහොර ඒගොල්ලන් කියන්නේ එතනදී අර මුහුදු පැලෑටි වගේ ඒවෙන් නිපදවල එතන නිස්සාරකයක් අරගෙන ඒක අපි සාන්ද්‍රණය කරනවා. මේ සාන්ද්‍රණය කරපු පොහොර වර්ග තියෙනවා. ඒ කියන්නේ එහෙම පොහොරවල ඊකෝලයි බැක්ටීරියාව එහෙම නැත්නම් ඇර්විනියා බැක්ටීරියාව තියෙන්න පුළුවන්. નિયમિત රසායනික අර රසායනික ක්‍රියාවලිය තුල ගියා නම් ඒ වගේ බැක්ටීරියා අන්තර්ගතය අඩු වෙන්න ඕනේ. ඔබ තුමේ දැක්කද රිපෝට් එක? රිපෝට් එක දැක්කම. ඒ රිපෝට් එකේ තියෙනව නේද දැන් විපක්ෂ දේශපාලන වශයෙන් තර්කයක් ආවා මේකේ මේ චීනයේ නාගරික කැලිකසල අසූචි තියෙනවා කියන කාරණාව. මේක තහවුරු කරන්න පුළුවන් වටපිටාවක් තියෙනවද මේ රිපෝට් එකේ? ඒ රිපෝට් එකෙන් කියන්න පුළුවන් බැක්ටීරියා හිටියා කියන එක පැහැදිලිනේ. මොකද අපේ ප්‍රමිති සාහිතික ප්‍රමිතිකරණයට අනුව කාබනික පොහොරක් පිටරටින් එන පොහොරක් අනිවාර්යයෙන්ම ජීවාණු හරණය කරන ලද පොහොරක් වෙන්නට ඕනේ. මොකද ඒකෙන් ඒක අපි දාලා තියෙන එහෙම ක්ලෝස් එකක් තියෙන්නේ අපිට මේ පිටරට ඉඳලා ජීවීන් මෙහෙට එන එක වළක්වන්න ඕන නිසා. يعني අපි හිතාමතා ජීවීන් ගෙනෙන්න අවශ්‍ය නැහැනේ. ඒ රිපෝර්ටෙන් ගන්න ඕන පළවෙනි කරුණ තමයි මේකේ ජීවීන් ඉන්නවා. එහෙනම් අපේ අර පළවෙනි අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැහැ. එතනින්ම රිජෙක්ට් කරනවා. එතනින්ම රිජෙක්ට් කරනවා. එහෙම වෙලා නැහැ හැබැයි. එහෙම වෙලා නැහැ. මුහුදු පරිසරය තුල يعني අපි දාන ලවණතාවය ඉතා අධිකයිනේ. ලවණතාවය ඉතා අධික තැනක ඔය ඇර්විනියා වගේ දේවල් රැඳෙන්නේ නැහැ. මොකද එයා ලවණතාවේ ප්‍රියකරන ජීවියෙක් නෙමෙයි. ඉතින් දැන් මේකේ ඇර්විනියා වගේ දෙයක් කෙනෙක් හිටියා කියලා කියන්නේ එතකොට සාධාරණ සැකයක් එනවා. එකක් මේ කියන පොහොර නිෂ්පාදනය කරේ ඇත්තටම මුහුදු පැලෑටි ආශ්‍රයෙන් පමණක්ද? මොකද මුහුදු ජලයේ එයා ඉන්නේ. නමුත් ඊකෝලයි වගේ දේවල් ඉන්නට පුළුවන් අර ඊකෝලයිස වෙනත් බැක්ටීරියා ඕන තරම් ඉන්න පුළුවන් අර තියෙන දූෂිත තත්ත්වය නිසා. දැන් ලංකාවේ සිද්ධ වෙච්ච රසායනගාර පරීක්ෂණ චීන තානාපති කාර්යාලය අභියෝගයට ලක් කරනවා. ලංකාවේ ඉන්න විද්වතුන් ලංකාවේ මේ සම්බන්ධ රසායන ශාස්ත්‍රය නැත්නම් කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය පාංශු සම්බන්ධ අධ්‍යයන ශාස්ත්‍රය ඉන්න මේ විද්වතුන්ගේ අදහස් චීනය ප්‍රතික්ෂේප කරන ඔබතුමා මේක පිළිගන්නවද? මම හිතන්නේ පළවෙනියටම අපි හිතන්න ඕනේ මේක මේ ලංකාවේ රජයත් චීනයේ කම්පැනියකුත් අතර තියෙන ගනුදෙනුවක්. ඒ ගනුදෙනුවේදී තානාපති කාර්යාලයක් මැදට එන එක ඇත්තටම මේ ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. නමුත් අපි කිමු ඕන කෙනෙක්ට ප්‍රශ්න කරන්න අයිතිය තියෙනවානේ. හරි. ඒ ප්‍රශ්න කරා නම් ඒකට ඒ විදිහට කෘෂිකර්ම අමාත්‍යංශයේ මැදිහත් වෙලා පිළිතුරු සැපිය යුතුයි. මම පාංශු ශුද්‍ර ජීව විද්‍යාව තමයි මගේ විශේෂ විෂය පතේ. ඒ නිසා ශුද්‍ර ජීවීන් පිළිබඳ පරීක්ෂණ ගැන මම දන්නවා.
දැන් ඒගොල්ලන් කියන එක පොයින්ට් එකක් හරි. ඒගොල්ලන් කියනවානේ අවීනියා මේ දවස් 6ක් යනවා බලන්න කොහොමද මේ මෙහෙම කියන්නේ කියලා. එතන ඇත්තටම ඒගොල්ලන් පටලගත්ත කරුණු දෙකක් තියෙනවා. ඔය ඒගොල්ලන් කියන අවීනියා විශේෂය අවීනියා ඉන්න විශේෂ 35ක් විතර. ඒතර ඒවෙන් ඔය කියන ඒගොල්ලන් සඳහන් කරන විදිය අවීනියා වර්ග ඇත්තටම සහතික කරන්න දවස් 6ක් විතර යනවා. නමුත් අවීනියා කැරටෝවා වගේ කියන්නේ අපේ රටට ගේන ද්‍රව්‍යවල අපි පරීක්ෂා කරන කට්ටියව දවස් ඒගොල්ලන් අපි කියන විරුලන්ස් එක. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ රෝගකාරක හැකියාව කොච්චර දරුණුද කියන එකත් එක්ක දවස් 3ක් වුණත් ප්‍රමාණවත් එහෙම කෙනෙක් ඉන්නවද නැද්ද කියන එක අඳුරගන්න. හරියටම මෙයා අවීනියා කියන්න බැරි වෙයි. නමුත් අර අවීනියා කාණ්ඩයට අයිති කියන්නේ ඒ ලක්ෂණ පෙන්නනවා. ඒ ලක්ෂණ පෙන්නනවා. ඒ පරීක්ෂණ සඳහා දවස් 3ක් 4ක් කියන එක ප්‍රමාණවත් ඇත්තටම. ඊට පස්සේ අපි දැනගත් ආරංචි මාර්ගවල හැටියට ඒගොල්ලන් සම්පූර්ණ රිපෝට් එකක් සම්පූර්ණ පරීක්ෂණ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දීලා තියෙනවා. ඒ ලබා පසුගිය 15 වෙනිදා මැද ලබා දුන්නා. ඔව් ඒක ලබා දෙන්නේ සතියකට වඩා කාලයක් අරගෙන අදාළ විදිහටම පරීක්ෂණය කළා. ඒ කියන්නේ අර කරපු පරීක්ෂණ තව ඉදිරියට කරලා ඒ ජීවීන් අනු මේ ජෛව අනුකමයේ විදිහට අඳුරා ගැනීමක් සිදු කරලා තමයි මේ පරීක්ෂණ වාර්තාව ලබා දෙන්නේ. මම හිතන්නේ අපි හැමෝටම දවෝණ කෙනෙක් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඔය පරීක්ෂණ වාර්තා සභාගත කරනවා නම් මම හිතන්නේ ඒක සුදුසුයි. ඩොක්ටර් දැන් ওই කාරණාව ඉතාම වැදගත්. මොකද මේ නැව මේ චීනයේ එන නැව චීනෙන් එන නැව මේ වෙනකොට හයිපර් ස්පීඩ් නෞකාව දැන් පිටත් වෙලා තියෙන්නේ. ලංකාවට එනවා 25 එනවා කියලා කියනවා. සිදු කරපු පරීක්ෂණයට අනුකූල වුණු මේ පොහොර සාම්පල වලට අදාළ පොහොර තොගය නම් මේ නෞකාවේ අරගෙන එන්නේ. ලංකාවේ පසට මිනිස්සුන්ට ජීවීන්ට මොකද වෙන්නේ? ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් අපි ওই පොහොර නැව ගෙනාවත් අපේ නීතිවලට අනුව ඒ පොහොර අපි නැවත රට ඇතුළට ගන්න කලින් අනිවාර්යෙන් පරීක්ෂා කරන්න ඕනේ. අපි නීතිවල හැටියට ශාක නිරෝධායන පනතට අනුව ශාක ආරක්ෂණ පනතට අනුව අපි ශාක නිරෝධායන සේවය ඔස්සේ මේ පොහොර සාම්පල් නැවෙන් අරගෙන හරිනම් මුහුදු සීමාවට ඇතුල් වීමට පෙර ගිහින් ඒගොල්ලන් සාම්පල් ගන්න ඕනේ. අරගෙන පරීක්ෂා කරලා අපිට අවශ්‍ය තත්ත්වයට තියෙනවද කියන එක තහවුරු කරගන්න ඕනේ. එහෙම තියෙනවා නම් රට ඇතුළට ගෙන අරගෙන ඇවිල්ලා නිදහස් කරාට ප්‍රශ්න නැහැ. නමුත් මේ දැන් මේ වෙන සිද්ධින් එක බලනකොට දැන් උදාහරණ හිතන්නකො අර පොටෑසියම් ක්ලෝරයිඩ් ආවනේ. ඒක පරීක්ෂා කිරීමක් කරන්න කලින් පරීක්ෂණ යන අතරදීනේ ගොවිබිම් වලට යන්නේ. ඉතාම වැරදි ක්‍රියාවක් ඒක. මොකද අපි පොහොරක් ගේනකොට අපේ තියෙන නියමිත ක්‍රියාපටිපාටියක්. ඒ පොහොර ගෙනාපුවම පොහොරක නිදහස් කරන්න කලින් අදාළ පරීක්ෂා කටයුතු කරන්න. ඔහු මේ බරපතල කාරණාවක් කියන්නේ දැන් ලංකාවේ අපි දන්නවා මොනවා හරි ජීවි සාම්පලයක් නැත්නම් ජීවීන් විශේෂයක් අන්තර්ගත වෙන්න පුළුවන් දෙයක් පස් හෝ වෙනත් ජෛව සාම්පල තියෙන්න පුළුවන් යයි සැක කරන දෙයක් ගේනකොට අනිවාර්යයෙන්ම ඒකට රසායනකාර පරීක්ෂණයක් සිද්ධ කළා. ඊට පස්සේ තමයි නිරෝධායන ක්‍රියාවලියට ලක් කරලා තමයි ඒක ගන්නෙ. ඒක අර ශාකෝ සත්ත්ව සම්භවයක් නැති නිසා ඒ වගේ පොහොරක් අපි ගෙන්නනකොට අපි ලංකාව ඇතුළේ කියන්නේ අපි කියන්නේ පෝට් එකට අරගෙන උනත් සාම්පල් අරගෙන අපි ටෙස්ට් කරලා බලනවා යූරියා නම් ගෙනාවේ ඒකට ඒකේ බලනවා අපි නයිට්‍රජන් ප්‍රමාණය කොහොමද ඊට පස්සේ බයුරේට් කියන දූෂකය තියෙන්න පුළුවන්ද ඒ දෙක තමයි බලන්නේ. ඊට අමතරව අපි බලනවා බැරලෝහ ප්‍රමාණය ගැන ඒ වගේම ෆොස්ෆරස් පොටෑසියම් සම්භවයන් කියන්නේ ඒවල මූලාශ්‍රයන් දෙන පොහොරවලත් අපි ওই දේ බලනවා. දැන් ඔබතුමේ කියන්නේ අර නිදහස් කරපු පොටෑසියම් ක්ලෝරයිඩ් කිසිම පරීක්ෂාවක් ලක් කරේ නැහැ. ඒකේ සාම්පල් අරන් තියෙනවා. මෙහි නව ලංකාවට පස්සේ සාම්පල් අරගෙන තියෙනවා. නමුත් සාම්පල පරීක්ෂා කරන්න බෑනේ. කල්ප දවස් පැය 6න් පරීක්ෂා කරන්න බෑනේ. ඕකේ තියෙනවා බැරලෝහ බලන්න ඕනේ. ඒ සමහර දේවල් වලට සාම්පල් එක අපි ඩයිජෙස්ට් කරන ජීර්ණ ක්‍රියාවලි කරලා තමයි බලන්නේ. ඒවටම යනවා පැය 6ක් විතර. ඉතින් ඔය කියන දේවල් කරලා වාර්තාව නිකුත් කරන අඩුම ගානේ දවසක් යනවා. නමුත් අපි දන්නවනේ පොහොර ටික ගොවිබිම් වලට ඇරියා කියන කීට කලින් පැක් කරලා පොහොර ටික මොකද්ද වෙන්න පුළුවන් හානිය? එතන වෙන්න පුළුවන් හානිය දැන් මේ කට්ටිය මේ මුළු සංවාදෙම එන්න හේතුව මොකද්ද? වසවිස පොහොර වසවිස කියලානේ. ඒතර පොහොර වසවිස කියන්නේ කියලා ওই සංවාදෙ ගෙනාපු කට්ටියගේ තර්කයක් තමයි මේ පොහොරත් එක්ක බැරලෝහයි අරව මේව ඔක්කොම ඇවිත් අපේ පස දූෂණය වුණා කියලා. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන එක මේ ආපු පොහොර ස්වභාවික ඛඤ්ජමය පොහොරක් කියලානේ දැන් අමාත්‍යංශින් කියන්නේ. ඒක ස්වභාවික ඛඤ්ජමය පොහොරක් නම් ඕක ඇත්තටම සිල්විනයිට් කියන පාෂාණය කුඩු කරලා හදන පොහොර තමයි ඔතන තියෙන්නේ. ඕකේ තියෙනවා සිල්වයිට් සහ හේලයිට් කියලා ඛනිජ දෙකක්. දැන් ඕකේ ප්‍රශ්නේ තියෙන සිල්වයිට් කියන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ්, හේලයිට් කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්.
මොකදට සෝඩියම් ක්ලෝරයිඩ් වගේ දේවල් තියෙන නිසා මේක මේ සෝඩියම් සහ ක්ලෝරයිඩ් කියලා කියන්නේ ලවණතාවය ඇති වෙන්න තියෙන ප්‍රධාන හේතු. ඉතින් මේ පොහොර භාවිතයේදී අපි පරිස්සම් වෙන්න ඕනේ නිතර අපි අර සැලකිල්ලෙන් ඉන්න ඕනේ මේ පොහොර නිසා ලවණතාවය ඇති වීමේ සම්භාවිතාවයක් අපේ ගොවිබිමේ දකින්න තියෙනවා කියලා. ඇති වුණොත් ආපස්සට යන්න ලේසි නැහැ. දැනටම අපේ වියලි කලාපේ ගොඩක් ප්‍රදේශවල මේ ලවණතාවය ඇතිවීම පටන් අරන් තියෙන්නේ. මොකද මේ එක හේතුව තමයි වැරදි පොහොර භාවිතය. වැරදි ප්‍රමාණවලට නිර්දේශ ඉක්මවා පොහොර භාවිතය නිසා ලවණතාවය ඇති වෙනවා. දැන් එහෙම ඇති වෙමින් තියෙන තැනකට මේ වගේ දැන් තත්ත්වෙන් අඩු පොහොරක් ගියපුවම අර අරක තව උද්දීපන වෙනවා. අර තත්ත්වය වැඩි වෙනවා. මේ වෙලාවේ ගොවියන්ටත් මේක අලුත් අත්දැකීමක්. අලුත් පොහොර වර්ගයක්. කොණ්ඩ සුපුරුදු පොහොර වලින් එහාට ගෙව එකක්. ඒ නිසා සමහරවිට අර පුතුමිය කිව්ව අවභාවිතා කිරීම සිද්ධ වෙලා බරපතල තැනකට මේක තල්ලු වෙන්න පුළුවන්. ඔව් අවභාවිතය නිසා බරපතල තැනකට තල්ලු වෙන්න පුළුවන්. මොකද මේ පොහොරේ මේ ඔය කියන සිල්විනයිට් පොහොරේ 17% පොටෑසියම් තියෙනවා. අපි කලින් භාවිතා කරපු මියුරේට් ඔෆ් පොටෑෂ් කියන පොහොර වර්ගයේ තියෙනවා 48%ක් පොටෑසියම්. එතන අනිත් එක තියෙන්න පුළුවන් බැරල ලෝහ ප්‍රමාණය එහෙම ඉතාම අඩුයි. සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අනිත් අර අපි කියන අපකාරක ද්‍රව්‍ය ඉතාම අඩුයි මේ පොහොරවල. නමුත් මේ ස්වභාවික ඛනිජමය පොහොර ගත්තම අපි හොඳටම දන්න දෙයක් ලෝකේ හැමතැනම පෙන්නලා දෙන දෙයක් තමයි මේවයි බැරල ලෝහ ප්‍රමාණය වැඩි, ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අපිට අවශ්‍ය නැති සංඝටක වැඩි. ඉතින් මෙතනදී අපි අහන්න ඕනේ අර මුලින් දැන් අපි වස විස නැති එකට යන්න හේතුවක් තිබ්බනේ පොහොරවලට බැන බැන. දැන් එහෙම කියලා මේවා වැඩියෙන් අඩංගු වෙන්න පුළුවන් ස්වභාවයෙන්ම සම්භාවිතාව වැඩි පොහොරක් ගෙනල්ලා ඒක තත්ත්ව පරීක්ෂා කරන්නේ නැතුවම කෙලින්ම ගොයිබිමට යවනවා. ලස්සන කාබනික පොහොර කියලා ලේබලෙක තලවලා කියලා ලේබලෙක තලවලා යවනවා නම් එතකොට එතනදී ප්‍රශ්නයක් ඇති වෙන මොකද්ද මේ කරන සෙල්ලම කියලා. ඇත්තට මේක බොරුවක් නේ අපි මේ කරන්නේ. එතකොට අර කලින් කියපු වස විස කතාව එහෙනම් දැන් මේ කාබනික කියලා ගෙන්නන දේවල් වලට නැද්ද? මොකද කාබනික කියන්නේ රසායනයක්. කාබනික කියලා ගෙන්නන කාබනික පොහොර කියලා ගෙන්නන ඒවා ස්වභාවික ඛනිජමය පොහොර කියලා ගෙන්නන ඒවා ඕනතරම් දූෂක තියෙන්න පුළුවන්. මේ චීනෙන් ගෙන්නන්නට නියමිතව තියෙන පොහොර සාම්පලය අර ප්‍රශ්නගත පොහොර සාම්පලය දැන් අපිට ආරංචි වෙනවා ඒ නැව පිටත් වෙලා තියෙනවා කියලා. හයිපෝ ස්පිරිට් කියන නෞකාව දැන් මේ වෙනකොට ලංකාව බලා යාත්‍රා කරමින් තියෙනවා. 25 වෙනිදා වෙනකොට ලංකාවට එයි කියලා කතාවක් තියෙනවා. සමහරලාට සමහරු කියනවා මේක පරීක්ෂා කිරීමකින් තොරවම මුදාහැරීමලත් කටයුතු කරයි කියලා. තානාපති මට්ටමිනුත් යම් ආකාරයක බලපෑමක් තියෙනවා. ඔබතුමිය කියන්නේ දැන් අර තිබුණු විදිහට දැන් අර වාර්තාවේ තිබුණු විදිහට වීනියා ඒ වගේම ඊකෝලයි වගේ බැක්ටීරියා වර්ග මේකේ තිබුණොතින් මොකද වෙන්නේ? මේකේ තිබුණතින් අපි ඇත්තට මේ අනවශ්‍ය කරදරයක් ගෙනත් දා ගන්නවා. මොකද ශුද්ධ ජීවීන් කියන්නේ මුදාහැරියට පස්සේ අපිට එකතු කරන්න පුළුවන් ජාතියක් නෙමෙයි. එළියට ගියාම ගියා තමයි. එළියට දැම්මම දැම්ම තමයි. ආයි එකතු කරන්න බෑ. ඉතින් දැන් අපේ ගොවිබිම් ගත්තම අපේ ගොවිබිම් වල හැම තැනකම පස සරු නෑනේ. අපි දන්නවා අපි ලංකාවේ ගොවිබිම් වලින් 50%කට වඩා පාංශු හායනයට ලක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවයි ඉන්න අර ඒකේ ස්වභාවයෙන්ම ඉන්න ජීවීන්ගේ විවිධත්වයත් අඩු වෙලා ඒම ප්‍රශ්න තියෙනවා අපේ. ඒකනේ මේ ඔක්කොම මේ කතා වෙන්නේ කාබනික කතාවක්. ඉතින් එහෙම තැනකට මේ වගේ ටිකක් අර නිසරු බවට පත් වෙමින් තියෙන තැනකට අර වගේ ජීවීන් ඉන්න පොහොර ගෙන දැම්මොත් ඒවයි ඉන්න ජීවීන් ආක්‍රමණශීලී විදිහට හැසිරෙන්න පුළුවන් මේ වගාබිම් වල. එතකොට දැන් අපි ගත්තොත් දැනට තියෙන පසු අස්වනු හානිය ලංකාවේ දැනටත් 140ක් විතර පසු අස්වනු හානියක් තියෙනවා. අවම වශයෙන් 140ක් තියෙනවා හැම භෝගිකම වගේ. ඉතින් මේ අර්වීනියා වගේ විශේෂ කියලා කියන්නේ පසු අස්වනු හානියට හේතු වෙන ක්ෂුද්‍ර ජීවි. එතකොට මේවා ගෙනලා දාපුවම පසු අස්වනු හානිය තවත් වැඩි වෙන්න පුළුවන්. දැන් එක පැත්තකින් අපි මේ කාබනික සංකල්පයකට එකපාර පරිවර්තනය වෙලා එක රැයින් පරිවර්තනය වෙන්න ගිහිල්ලා නිෂ්පාදනය අඩු කරන් තියෙනවා. මොකද ගොවීන් අර රිස්ක් එකක් ගන්න කැමති නැති නිසා වගා කරන පරිසරය අඩු කරලා තියෙනවා. වගාවන් වලට මාරු වෙලා තියෙනවා. වෙනත් වගාවන් වලට. වෙනත් වගාවන් උනේ වගාවෙන් අතහැරලම තියෙනවා. දැන් ඉතින් ඒ වගේ වගා කරන පරිසරය අඩු වෙලා ඊළඟට අනිවාර්යයෙන් මේ පරිවර්තනයේදී ලෝකෙ හැම තැනකම පෙන්වන දේ තමයි පරිවර්තන කාලයේදී අස්වැන්න අඩු වෙනවා. ඉතින් ඒ විදිහට අස්වැන්නත් අඩු වෙනවා. එතකොට අනිවාර්යයෙන් මේ එන මේ ඉදිරියේදී ලංකාව ඇතුලේ ආහාර භෝග නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙනවා විතරක් නෙමෙයි මේ වගේ ජීවීන් අර අර්වීනියා වගේ වැඩිපුර එකතු වුණොත් අපි පසු අස්වනු හානිය තවත් වැඩි කරනවා. 140ක 180 දක්වා වුණත් වැඩි වෙන්න පුළුවන්. ඉතින්
අපිට නිපදවන්නෙත් අඩුවෙන් නිපදවන ටිකේ තානියත් වැඩි වැඩි වුණොතින් අපිට ගොඩක් පිට රටවල් මත යැපෙන්නට සිදු වෙනවා. දෛව සංහාරයක් වෙනවා කියලා ඇතම් විද්‍යාචින අනුතුලඟව නේ නිසා. ඒ නිසා ඇත්තටම මම කියන්න ඕන ශුද්ධ ජීව විද්‍යාඥවරියක් විදිහට අපි පොහොර සාම්පල පොහොර හරි පස් හරි ඕනම දෙයක් අපි පරීක්ෂා කරනකොට මේ අපි රෝපිත මාධ්‍ය භාවිතා කරලා පරීක්ෂණ කරන්නේ ලැබ් එකේ මේ විද්‍යාගාරයේ කරන පරීක්ෂණවලදී අපි නියමිත තත්ත්ව ටිකක් දීලා තමයි බලන්නේ. ඒ කියන්නේ උදාහරණයකට උෂ්ණත්වයේ සෙල්සියස් 30 නියමිත රෝපණ මාධ්‍යක එහෙම එහෙම කියලා තත්ත්ව ටිකක් දෙනවා. ඔය තත්ත්ව ටික දුන්නම ඔය තත්ත්වවලට අනුරූපී වෙච්ච කණ්ඩායම විතරයි අපි දකින්නේ. නමුත් ලෝකෙ පුරාම දැන් පෙන්වලා දෙන දෙයක් තමයි එක සාම්පලයක් ගත්තා මේ පස් සහ පොහොර වගේ දේවල් කාබනික පොහොර වගේ දේවල් ගත්තම මේවා ඉන්නවා විශේෂ ඉතා ඉහළ ප්‍රමාණයක්. ඒ ඉන්න ඔක්කොම ජීවීන්ගෙන් අපි මේ රෝපණ මාධ්‍ය භාවිතා කළ දකින්නේ 10%කටත් අඩු ප්‍රමාණයක්. කියන්නේ අපි නොදකින පිරිස වැඩි. එතකොට අපි මේ අපි දකින කට්ටිය අපි හොයන කට්ටියව හොයලා අපි දන්න කට්ටිය හොයලා ඒගොල්ලනුත් ඉන්නවා කියලා දැනගෙන ගේනවා කියන එකම එතනම අපි ලොකු රිස්ක් එකක් ගන්නවා. මොකද නොදන්න අය කොච්චර තව ඇද්ද? ඊකෝලයි වගේ එකක් කියොත් දැන් අසූචි වල තියෙන බැක්ටීරියා එකක් පසර මිශ්‍රවෙද්දි මොකද වෙන්නේ? ඊකෝලයි කියන කාණ්ඩේ පසෙත් ඉන්නවා. ඒක අපි දැනගන්න. පසෙත් සිටින ඊකෝලයි ඉන්නවා. දැන් අසූචි වගේ වෙයි කියන්නේ අපේ ශරීර අභ්‍යන්තරේ ඉන්න ඊකෝලයි කියන්නේ ඔය කියන්නේ. ඒගොල්ලන් තමයි අසූචිත් එක්ක මිශ්‍ර වෙන්නේ. ඒ ඊකෝලයි පසේ ඉන්න ඊකෝලයි කියන්නේ ඒගොල්ලන් ඊකෝලයි ගණයට අයිති වුණාට විශේෂ වෙනස් සහ ඒගොල්ලන්ගේ මේ අර රෝගකාරක හැකියාවන් වෙනස්. පසෙම ඉන්න කට්ටියගේ ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් අර අසූචිත් එක්ක මිශ්‍ර වෙන කට්ටිය ඒගොල්ලන්ගේ ලොකු يعني හැකියාවක් තියෙන රෝගකාරකයන් බවට පත් වෙන්නේ. දැන් මං හිතන්නේ මතකද දන්න 2011 2013 වගේ කාලවල ඔය යුරෝපයේ ලොකු ඒගොල්ලන් දැන් එකමනුස්සෙක් ආහාර විස වෙලා මැරෙනත් ලොකු දෙයක් විදිහට ඒගොල්ලන් දකිනවනේ. ඒතර එකපාරක් ඔය අජීර්ණයක් නිසා සෑහෙන දෙනෙක් රෝහල් ගත කරා. හේතු හොයලා බලනකොට ඊකෝලයි බැක්ටීරියා තමයි ඒකට හේතු වුනේ. ඒ කාපු නිවිති කොළවල ඒගොල්ලන් හරියට සලාඩ් ಜಾති කනවනේ. ඒ කාපු නිවිති කොළවල හිටපු බැක්ටීරියාවක් නිසා තමයි මේගොල්ලන්ගේ මේ ලොකු කණ්ඩායමක් රෝහල් ගත කරන්න සිද්ධ වුනේ. එතකොට මේ නිවිති වලට මේක කොහෙන් දාවි කියලා බලපම ඒක අර කාබනික පොහොර එදවුමක් එක තමයි ඒ ඇවිත් තියෙන්නේ. එක ග්‍රීන් හවුස් එකක හදපු නිවිති වලින් තමයි මේක ඇවිත් තියෙන්නේ. අන්න ඒක නිසා තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ කාබනික පොහොර භාවිතයේදී උනත් මේක මේ ප්‍රශ්න නැති පොහොරක් නෙමෙයි. මේවා කාබනික පොහොර කියන එක අනිවාර්යෙන් ජීවීන්ගෙන් පිරිච්ච පොහොරක්. ඒතර මේ දාන පොහොර ඉන්න ජීවීන් කවුද? ඒ කවුද කියන එක තීරණය වෙන්නේ ඒක හදන්නේ ඔදාගත්ත මූලාශ්‍රයන් අනුව. ඒතර මේ ගත්ත පොහොර යොදනකොටත් ඒවෙත් තියෙනවා කලමනාකරණය කරන්න ඕන දේවල්. දැන් උදාහරණයකට ඇමරිකාවේ ඒගොල්ලන්ගේ නිර්දේශානුව අඩු ගානේ මාසයක විතර කාලයක් නැත්නම් සති 3ක විතර සමහර භෝගවල සති 3ක් සමහර භෝගවල මාසයක් ඒගොල්ලන් කියනවා. ඒ කාලය ඇතුළත මේ පොහොරේ දියුම් දාන්න බෑ. කියන්නේ අස්වැන්න නෙලන්න ඒගොල්ල අර දැන් අපි දන්නවනේ කෘමිනාශක දිලින නාශක වලට ඔක අපි දන්නවනේ නේද මේ මෙච්චර දවස් 14කට කලින් නවත්තන්න ඕනේ වගේ කතාවක් තියෙනවා. ඒ වගේම පොහොර වලටත් තියෙනවා. කාබනික පොහොර යොදනකොටත් මෙන්න මේ කියන කාලේ මේක යොදන්න එපා. මොකද අස්වැන්නත් එක්ක ආහාර දාම ඔස්සේ ජීවීන් ව්‍යාප්ත වීමේ හැකියාවක් තියෙන නිසා. ඒ කියන්නේ රසායනික පොහොර භාවිතාව වගේම කාබනික පොහොර භාවිතාවෙත් මේ අවධානමක් තියෙනවා. අවධානමක් තියෙන. එතනත් ප්‍රශ්න තියෙන. ඒ වගේම තමයි කාබනික පොහොර නිෂ්පාදනය කරන්න භාවිතා කරන ද්‍රව්‍ය අනුව බැරලෝහ එකතු වීමේ සම්භාවිතාවක් තියෙනවා. මොකද නාගරික කැලිකසල එහෙම හිතන්නකෝ දැන් ඕගොල්ලන්ව දන්නවා ඇති අපි ගෙවල් වල කොහොමද කුණු එළියට දාන්නේ කියලා නගර සභාවෙන් ඇවිල්ලා ගෙනියන කුණු එක අපි වෙන් කරනවාද බැටරි කෑල් ටික මෙහෙම දාන්න ඕනේ මේ කම්බි තියෙන ඒවා කොහොමද දාන්න ඕනේ අපි වෙන් කරේම හරිම අඩුවනේ මේ ලංකාවේ අපි ප්ලාස්ටික් බෑග් පරණ රෙදි ඔක්කොම ටික අපි යන්නේ කුණු ගොඩට. ඕක ගෙනහිල්ලා ඕක වෙන් කරන්න යන වෙලාව වෙනකොටත් ඒක කුණු වෙන්න පටන් අරන් ඒක තිබ්බේ ලෙවල් වල ඒවල් කුණු වලට දේවල් එකතු වෙන පටන් අරන් ඉවරයි. ඊපස්සේ ඕක ගෙනහිල්ලා ගොඩක් තැන්වල හරියට වෙන් කරන්නෙත් නැහනේ. එතකොට කෙලින්ම ඕක කම්පෝස්ට් එක කියලා හැදුවම ඇත්තට මේ කම්පෝස්ට් භාවිතය අර රසායනික පොහොර භාවිතයට වඩා භයානකයි. අනික් දේ තමයි රසායනික පොහොර කියන්නේ මේ පෝෂක සාන්ද්‍රණය වැඩි පොහොරක්. ඒකට ඒකේ කිලෝ එකක් දාන තැනට කාබනික පොහොර සමහරට කිලෝ 5ක් 6ක් දාන්න ඕනේ. එතකොට එතන අර පෝෂක අවශ්‍යතාවය දෙන්න අපි වැඩිපුර පොහොර යොදනකොට ඒකත් එක්ක අර අපද්‍රව්‍යත් වැඩි ප්‍රමාණයක් පසට එකතු වෙනවා. දැන් අපි යොදාගන්නේ ප්‍රධාන වශයෙන් ලංකාවේ වී
වගේම තේ පොල් රබර් සහ එළවලු වගාවන් සඳහා තමයි මේ පොහොර පාවිච්චි කරන්නේ. ඒතර අපේ මිනිසුන්ට හම්බුනේත් ගොවියන්ට හම්බුනේත් මේ පොහොර වර්ග දෙකයි තාම ප්‍රධාන වශයෙන්. පොටෑසියම් ක්ලෝරයිඩ් නැනෝ නයිට්‍රජන් දියර පොහොර. එතකොට මේ වී වලින් කරල් ගන්නෙ රබර් වලින් කිරි ගන්නෙ තේ වලින් දළු ගන්නෙ. ඒතර මේ අවශ්‍යතාවය වෙනස්. හැබැයි මේ හැම අවශ්‍යතාවයක්ම පාවිච්චි කරන්න තියෙන පොහොර වර්ග දෙක විතරයි. කොහොමද මේක ගැලපෙන්නේ ගැට ගැහෙන්නේ? ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අර මං කලින් කිව්වා වගේ එක එක වගාවන් වල පොහොර පෝෂක අවශ්‍යතාවයත් විවිධයි. දැන් තියෙන ජාති දෙකයි. දැන් තියෙන ජාති දෙකයි. ඕන එකක් කරගන්න. රට ඇතුළේ දැන් මේගොල්ලන් හදන්න පටන් ගත්ත රට ඇතුළේ අපි කොහොමද කාබනික පොහොර නිෂ්පාදනයක් තිබුණා. ඒකත් වැඩි දියුණු කරලා නිර්දේශ කරනවා රට ඇතුළේ නිෂ්පාදනය කරනවා දාන්න කියලා. ඒ කොහොම කරත් අනිවාර්යෙන් පෝෂක ඌනතාවයක් ඇති වෙනවා කියන එක තමයි පැහැදිලිවම පේන්න තියෙන්නේ. මේ කරලත් මොකද දැන් මේගොල්ලන් මේ කියනවා මං නැනෝ නයිට්‍රජන් කතාව ගන්න. නැනෝ නයිට්‍රජන් කියන එක කිව්වට ඇත්තටම මේ ඉන්දියාවේ ඔය නිෂ්පාදනය කරන්නේ ඉන්දියන් ෆාමර්ස් ෆර්ටිලයිසර් කෝපරේෂන් ලිමිටඩ් කියන IFF සී කියන එකෙන් තමයි ඔක හදන්නේ. ඔය පෝර එක දැන් ලංකාවට දෙන්නේ. ඒගොල්ලන්ගේ නැනෝ නයිට්‍රජන් කියන්නේ ඇත්තටම නැනෝ යූරියා. කොහෙත්ම කාබනික පොර නැනෝ කියන්නේ මේ සයිස් එකට පාටිකල් සයිස් එක. එහෙනම් දැන් අපි පොහොර අපි දන්නවනේ අපි ගත්තම යූරියා ගත්තම සුදු කැටනේ තියෙන්නේ. එතකොට මේ නැනෝ කියලා කම අපිට ඇහැට නොපෙනෙන කුඩා අංශ විදිහට තමයි මේක හදන්නේ. අදිසාන්දු දියරයක් විදිහට එවන්නේ. මෙතනදී යූරියා අංශුව තියෙන්නේ යූරියා අණු කීපය අපි කියන සුගර් කෝටඩ් පොලිමර් එකක් විදිහට තියෙන. ඒ කියන්නේ අපි කට්ලට් හදන විදිහටනක මිශ්‍රණයක් අපි මේ අපි අල මිශ්‍රණය අල සැමන් මිශ්‍රණය අරගෙන අපි ඔක බිත්තර සාරු දවටලා බිස්කට් කුඩු දවටනනේ. අන්න ඒ වගේ යූරියා කියන පොහොර එකත් කුඩාවට කඩලා අරගෙන මේක මේ දවටනේ කෝටින් එකක් දානවා. මේ කෝටින් එක පොලිම කෝටින් එක. ඕකද අර ආචාර්ය නිල්වලා මහත්මිය හොයාගත්ත කියලා කිව්වේ ජවර්තුල විශ්වවිද්‍යාලයේ පේටන් බලපත්‍රය තියෙනවා කියලා කිව්වේ. ඒකම දන්නේ මොකද අපේ ඒගොල්ලන් හොයාගත්ත එකේ පේටන් බලපත්‍රය ඉන්දියාවට විකුණුවා. මොකද ලංකාවේ ඒක හදන්න ලංකාවේ අපි නැනෝ යූරියා හදන්න ගියා නම් අපිට නිෂ්පාදන පිරිවැය ඉතාම වැඩි. මොකද අපි යූරියා හදන්නේ නැහනේ. ඒතර අපි පිටරටින් යූරියා ගෙන්නලා මෙහි නැනෝ මැටීරියල් විදිහට හදනකොට අපේ නිෂ්පාදන වියදම ඉතා වැඩි. ඔය නැනෝ ප්‍රොඩක්ට් එක ඔය දැන් කියන එක මම හිතන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්තුමත් පෙන්නවා හෙක්ටයාර එකට ලීටර් 2.5ක් ඇති කියලා. හෙක්ටයාර එකට ලීටර් 2.5ක් ගහපුවම ඇති කියන එක එතුමාකෝ. දැන් ඔය ඇහි මේ අඩු ප්‍රමාණයක් හැම මහන්නේ ඇයි මේ මෙච්චර අඩු ප්‍රමාණයකින් පුළුවන්ද? ඇයි අපි මෙච්චර කල් මේක නොකරේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒතර කාර්යක්ෂමතාව වැඩි පොහොරක් නිසාත් අපිට ප්‍රමාණය අඩු වෙනවා. මිල වැඩි නිසාත් අපිට ලොකුවට යොදන්න හැකියාවකුත් නැහැ. දැන් කල්ප කලින් අහවන ප්‍රශ්නයක් මේ රබර් කිරි ගන්න තැනටයි ඔක්කොටම ගන්න පුළුවන්ද කියලා. දැන් මේක හිතන්න නිකම් අපි ප්‍රායෝගිකව හිතන්න මේක ලික්විඩ් ෆර්ටිලයිසර් එකක් නැත්නම් දියර පොහොරක්. මේක කරන්න ඕනේ ස්ප්‍රේ කරන්න ඕනේ. දැන් ගොවි බිමක වී වගා කරපු එකක ගිහිල්ලා ගොවි මහත්තයාට පුළුවන් මේක ස්ප්‍රේ කරන්න. දැන් රබර් ගහට ඕක ගහන්නේ කොහොමද? රබර් ගහට ගහන්න එන අපි ඩ්‍රෝන තාක්ෂණය වගේ යොදාගෙන අහසට නංගල අර ඒරෝප්ලේන් වලින් වගේ හරි නැත්නම් ඩ්‍රෝන තාක්ෂණයෙන් ගහන්න ඕනේ. තේ වගාවකට ගහනවා නම් ඒ තේ වගේ මේ කියන්නේ අපිට දැන් අපි මේක යොදන වෙලාවට අපි හිතන්න ඕන දේවල් තියෙනවා. මේ යොදන එක නිකම්ම නෙමෙයි. අපි මෙතනදී ශ්‍රමය යනවානේ. කම්කරු ශ්‍රමය තියෙනවා. ඒතර මේ කම්කරු ශ්‍රමයත් එක්ක තමයි ගණන් හදන්න ඕනේ කොස්ට් එක කොච්චරද. අනිත් සැලකිලිමත් වෙන ඕනේ කාරණේ තමයි දියරමයේ පොහොර අපි යොදන්නේ පත්‍රවලට. පත්‍රවලට පොහොරක් යොදනකොට සැලකිලිමත් වෙන ප්‍රධානම කාරණයක් තමයි ඒක විෂ සහිත නොවන සාන්ද්‍රණයකින් යෙදිය යුතුයි. හරි, විෂ සහිත නොවන සාන්ද්‍රණයකින් යෙදිය යුතුයි. ඩෝසේජ් එක ඉක්මවලා ගියොත් ඕන දෙයක් විසයි. එතන මේක කෙලින්ම පත්‍ර මතට දැන් වැටෙන්නේ. දැන් පොළවට වැටිලා පොළවෙන් උරනවා නෙමේ, පත්‍ර මතට කෙලින්ම වැටෙනවා. පත්‍ර මතට කෙලින්ම වැටෙනකොට ඒ දෙන්න පුළුවන් උපරිම ඩෝස් එකක් තියෙනවා. ඊට වඩා දුන්නොත් ඒක ශාකයට විස වෙනවා. ඒ නිසා තමයි අඩු සාන්ද්‍රණයක් විදිහට මේක වාර කීපයක් ස්ප්‍රේ කරන්න ඕනේ. හරි, ඒ පාට් එක තමයි මේගොල්ලන් කියන්නේ නැත්තේ. මේක අවබෝධයක් නැතුව ඇරලා දැම්මුත් එහෙම වැඩිපුර අස්වැන්න ගන්න කියලා හිතාගෙන සම්පූර්ණ අස්වැන්න විනාශ වෙනවා. ඒකේ අනිත් කරුණ තමයි දැන් ඉන්දියන් මේ ෆාමර් ෆර්ටිලයිසර් කෝපරේෂන් එකකින් මේගොල්ලන්ගේ මේ ප්‍රොඩක්ට් එක
ඉන්දියාව විශ්වවිද්‍යාල හරහා පර්යේෂණ ආයතන හරහා මේක පරීක්ෂා කරලා තියෙනවා. ඒ වාර්තා අපි දැකලා තියෙනවා වෙබ් එකෙත් තියෙනවා. ඒ හැමතැනකම පෙන්වන දේ තමයි අස්වනු හානියක් නැතිව අර රෙකමෙන්ඩ් නිර්දේශිත පොහොර රසායනික පොහොර භාවිතා කරනකොට එන අස්වැන්න හා සමාන අස්වැන්නක් ඊට වැඩි කරගන්න නම් මේ පොහොර යොදන්න කියලා තියෙන්නේ රසායනික පොහොරත් සමග. කියන්නේ ගොවියද සාමාන්‍යයෙන් ඒගොල්ලෝ නිර්දේශ කරපු දේ තියෙනවානේ යූරියා යොදන්න ගොම පොහොර යොදන්න ඔහොම කියලා නිර්දේශ තියෙනවා. ওই නිර්දේශයේ යූරියා ප්‍රමාණය විතරක් 150කින් අඩු කරන්න කියලා තියෙනවා. දැන් අපි මොකද්ද කරන්නේ? අපි අර පොහොර ඔක්කොම ඒවත් නවත්තලා අපි ගොමේ කොම්පෝස්ට් එකක් දානවා. ගොම පොහොර කුකුල් පොහොර හොයා ගන්න පුළුවන් අය ඒවා ටිකක් දානවා. ඒකත් එක්ක ගෙනල්ලා මේ ඉතාමිල අධික පොහොරක් ස්ප්‍රේ කරන්න කියලා අපි ගොවියන්ට කියනවා. ඒතර ඇත්තටම මෙතන වෙන්නේ අර අපි මේ වැය කරන මුදලට අවශ්‍ය දේවත් අපිට ලැබෙන්නේ නැති දෙයක් තමයි වෙන්නේ. මොකද පෝෂක සමබරතාවයක් නැහැ මේ වගා භූමිය තුල. එහෙම තැනකදී මේ පොහොරෙන් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න බෑ. කවුද ડોක්ටර් මේ වගේ තීන්දුව తీරන ගන්නේ මේ රටේ? දැන් මේ වගේ දැන් ඔබතුමිය කියන විදිහට ඔබතුමිය මේ විශේෂ ප්‍රාමාණික බුද්ධිමතෙක්. එතකොට ඔබතුමිය වගේම එහා සමානම ශේෂ්ඨ වෙන අධ්‍යයනය කරපු තවත් විද්‍යුතුන් ගණනාවක් ලංකාවේ ඉන්නවා. දායකුන් නැද්ද මේ දේවල් වලට? මම හිතන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දායක කර නොගැනීම ප්‍රධානම හේතුවක්. මොකද කෘෂිකර්ම ක්ෂේත්‍රයකත් කෘෂිකර්මයේ තියෙනවනේ විවිධ අංශ. කෘෂිකර්ම කියලා කියන්නේ ලොකු එක ලොකු විෂයපත්‍යක්. මේකේ තියෙනවා කෘෂි ආහාර තාක්ෂණීය, ඊට පස්සේ පාංශු විද්‍යා, භෝග විද්‍යා, ජෛව විද්‍යා ගොඩ තියෙනවා, කෘෂි ව්‍යාප්ති. ඔය එක එක විෂයන් වල අපි ටික ටික ඉස්සරහට යනකොට සමහර වෙලාවට අර දැන් හිතන්නකෝ කෘෂි ආර්ථික විද්‍යා පැත්තේ ඉස්සරහට යන කෙනෙක්ට හරි නැත්නම් ජෛව විද්‍යා පැත්තේ ඉස්සරහට යන කෙනෙක්ට වුණත් අර පාංශු විද්‍යා පැත්තේ ඇති වෙලා තියෙන නවීන දේවල් මොනවද කියන අවබෝධය එන්නේ නැහැ. මොකද ඒගොල්ලන් බලන්නේ තමන්ගේ අදාළ විෂයපතේ තමයි ඒගොල්ලන් ඉස්සරහට යන්නේ. මම හිතන්නේ මෙතන ප්‍රධාන ප්‍රශ්නයක් වුණේ මේ උපදේශන දෙනකොට එකක් කෘෂි විද්‍යාඥයෝන්ගේ මේකට කියන්නේ කතා කරන්න ඒගොල්ලන්ව යොමු වුණේ නැහැ. ඒගොල්ලන්ගෙන් ඇහුවේ නැහැ අදාළ ප්‍රශ්න. ඒ වගේම තමයි කතා කරන්න ගියපු කීප දෙනෙක් ඉන්නවා. ඒ ගියපු කීප දෙනා අදාළ අප්ඩේට්ස් තියන අය නොවෙන්න පුළුවන්. පේන්නේ ඒ වගේ. මොකද දැන් අපි අනිවාර්යෙන් දන්නවා නිකරයින් කාබනික සිහිනයකට යනවනම්. එහෙනම් අපි එහෙම තීරණයක් ගන්න කලින් හිතන්න ඕන දේවල් තියෙනවානේ. අපේ රට ඇතුලේ අවශ්‍ය නිෂ්පාදනය තියෙනවද කාබනික පොහොරවල? සල් පොහොර විතරන්නේ මෙතන දැන් අපි දෙන පොහොර කතා කරාට මේකේ තව තියෙනනේ කෘමි පලිබෝධ මර්ධනය ගැන. ඒතර මේ හැම දෙයකටම අපිට විසඳුම් තියෙනවද අපේ රට ඇතුලේ ප්‍රමාණවත්? ඒ කියන දේ හිතලා කොච්චරද අවශ්‍යතාවය අපි ගණනය කිරීමක් කරන්න ඕනේනේ. අපිට සාමාන්‍ය මේ දැන් භෝගවල දැනට කොහොමද අස්වැන්න එන්නේ, මේ අස්වැන්න ගන්න අපි කොච්චර ගණනය කොච්චර පොහොර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද, මොන ක්‍රමවලටද පලිබෝධ මර්ධනය කරන්නේ, ඔය ඔක්කොම බලලා හදිස්සියවත් මේක කරන්න බැරි වුණොත් මෙතන ගැප් එකක් තියෙනවා නම් අවශ්‍ය ප්‍රමාණය සහ අපිට තියෙන ප්‍රමාණය අනුව ගැප් එකක් තියෙනවා නම් මොනවාද අපේ විකල්ප? අපි කොහෙන්ද ගෙන්නන්නේ? ඒවට දෙන්න අපිට කට්ටිය ලෝකේ ඉන්නවද? එහෙම නැති වුණොත් අපිට ආහාර හිඟයක් අනිවාර්යෙන් එනවා. ඒතර ආහාර ගෙන්නන්නේ කොහෙන්ද? ඒ ගෙන්නන ඒවා අපිට දැන් මේ කාබනික සංකල්පික නැ යන්නේ. අපි මිනිසුන්ට කාබනිකද ගෙනල්ලා දෙන්න යන්නේ? අපිට සල්ලි තියනවාද? ඔය ඔක්කොම හිතන්න එපා. කාබනික සංකල්පයකට ගිහිල්ලා පිටරටින් රසායනික පොහොර ගහපු ආහාර අරන් එනවා. අරන් එනවා. ඉතින් දැන් ඔන්න ඔය මේ අපි කියන මේක සිස්ටම්ස් තින්කින් කියලා. සිස්ටම් එකක මේ කියන්නේ පද්ධතියක එක එක කොටස් අතර අන්තර් සම්බන්ධතාව හොඳට තේරෙන මිනිස්සු නොය තීරණ ගන්න. සිස්ටම් එක ෆේල් වෙලා තියෙනවා. සිස්ටම් තින්කින් නැති අය තීරණ ගත්ත නිසා සිස්ටම් ෆේල් වීමක් දැන් අපි මේ දකින්නේ. ෆේල් වෙගෙන යන එක. දැන් දැනටත් දැන් අනිවාර්යෙන් ආහාර නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. ඒක කතා දෙකක් නෑ. ඒකනේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වුණත් අර ගොවි සම්මේලන වල කට්ටිය එකතු කරන් වැඳ වැටෙන්නේ නැතිටි කිවිතින් අර පොරොන්දු හතරකට එකඟ වුණේ උඩ පැනලා. ඒව හිස් පොරොන්දුනේ. ඇත්තට මේක හොඳට බැලුවොත් තේරෙනවා කරන්න පුළුවන් දේවල් නෙමෙයි, බොරු පොරොන්දු ඒවා. නමුත් එහෙම හරි මිනිසුන්ව එකතු කරගෙන ඒගොල්ලන් කරන්නේ ඒගොල්ලන් ආයාචනා කරන බැගාපත් වෙනවා. වගා කරන්න වගා බිම අතාරින්න එපා. අපි කොහෙන් හරි පොහොර ගෙනත් දෙන්නම් කියලා. ගෙනත් දෙන්න තියනවාද කියන එකනේ ප්‍රශ්න. මං කිව්වට අපිට අපේ රට ඇතුළේ නිෂ්පාදනය කොච්චරද, එළියෙන් ගේන්න ඕන කොච්චරද කියන එක අපි අවබෝධ කරන් තිබිලා නැහැ. මේ තීරණ එක්කෝ තමන්ගේ වෙන වෙන ඇජෙන්ඩා තිබ්බ කට්ටිය මේව කරලා තියෙනවානේ. මොකද ඕනම කෙනෙක්ට කෘෂිකර්මයේ යන්තම් දන්න මිනිස්සුෙක්ට උනත් තේරෙනවා රට ඇතුළේ වෙන නිෂ්පාදනයේ මදි මේ පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ. එහෙනම් පිටරටින් අනිවාර්යෙන් ගේන්න වෙනවා.
ඒක ඕනම කෘෂිකර්මයේ මොන ලෙවල් එකකින් වුණත් කරන කෙනෙක්ට තේරෙන දෙයක්. එහෙමනම් දැන දැනම මේ පිට රටින් පොහොර ගේන්න වෙන බව දැන දැන තමයි මේගොල්ලෝ මේක කරේ. සැලසුමක් නොතිබ්බා කියලා හිතන්න බෑ. එහෙනම් ඒ කියන්නේ ඒක අහිංසක වෑයමක් විදිහට මම දකින්නේ නැහැ. මේ අපි රට ඇදලා දාපු අගාධය අහිංසකයි, අහිංසක මේ උත්සාහයක් නිසා වෙච්ච ප්‍රශ්නයක් විදිහට මම දකින්නේ නැහැ. මේක සැලසුමක් මෙතන තියෙනවා. මොකද පොහොර අවශ්‍ය වෙන බව නොදන්නවා නෙමෙයි, අස්වැන්න අඩු වෙන බව නොදන්නවා නෙමෙයි. එහෙනම් මේ අස්වැන්න අඩු වෙන එකට, අස්වැන්න අඩු වෙන ප්‍රමාණයට මිනිසුන්ට කන්න නැතුව ඉන්න කියන්නේ බෑනේ. මිනිස්සු කන්න ඕන. එහෙනම් ඒ ඕන කෑම පිටරටින් ගේන්න වෙනවානේ. එතකොට මේව ඔක්කොම මේ ඩීල්ස් පිටිපස්සෙ තියෙන්න පුළුවන්. කවුද ගේන්නේ, කොහෙන්ද ගේන්නේ, ඒව වෙන අපිට නොපෙනෙන වෙන ගොඩක් කරුණු මෙතන තියෙන්න පුළුවන්. අපිට සමහරට කෙනෙක් කියන්න පුළුවන් ජනාධිපතිතුමාව ඇඳුවා කියලා කියනවානේ, මේ අපි සාමාන්‍ය කතා කරන භාෂාවෙන්. එහෙම වෙන්න පුළුවන් සමහරට. මොකද අපි දන්න දේශපාලඥයෝ ඔක්කොම හැමදේම දැනන් ඉන්න ඕනේ නැහැ. නමුත් ඒකනේ උපදේශකයෝ ඉන්නේ. ඒතර මේ දෙන උපදේශකයෝන්ගෙත් කොච්චර ඒගොල්ලන් අවංකව උපදෙස් දුන්නද කියන එක ගැන හිතලා බලන්න ඕනේ. ඔබතුමී කියන්නේ මේ වෙනකොට මේ ඇතිලා තියෙන තත්ත්වෙල වගකීම ගත යුතුයි. ජනාධිපතිතුමාව අන්දලා තමයි මේ පොහොර ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ. අන්දල අන්ලේසින් ඇඳුන එකට ඉතින් තම නායකයොත් වගකීම බාර ගන්න ඕනේ කොටසක්. නමුත් නායකයාට, නායකයන් හා සමානවම ඔකට උපදෙස් දීපු කට්ටිය අනිවාර්යයෙන්ම වගකීම ගන්න ඕනේ. වැදගත් කාරණාවක් තව කියවුණා. දැන් ඔය අපි කතා කරන්නේ පොහොරමේ වගාව ඉස්සලා වගා කරගන්න එක ගැනනේ. පරිබෝධනාශක සහ කෘමිනාශක ගැන අපි කතා වුණේ නැහැ තාම. ඉස්සරහට තමයි ඒ ප්‍රශ්නේ මතුවෙන්නේ. මොකද ඊට පස්සේ වෙන්නේ? ඉස්සරහට නෙමෙයි, ඇත්තටම දැනුත් ප්‍රශ්නේ තියෙනවා. කවුරුත් කතා නොකරන එක හේතුවක් තියෙනවා. ඒක ප්‍රධාන හේතුවක් තමයි බ්ලැක් මාකට් එකේ බඩු තියෙනවා. ඒ කියන්නේ කෘමිනාශක වලට ප්‍රශ්නයක් තියෙනවා. තමයි මිනිස්සුන්ට කෘමිනාශක වලින් දැන් ටීවී එකේ පෙන්නනවනේ, ගොවියෝ කෑ ගහනවා, ලෙඩ රෝග ඇවිල්ලා ඒවා පෙන්නනවා. ඒ පෙන්නනවා වගේම තව අය සද්ද නොකර ඉන්නවා. මොකද ඒගොල්ලන්ට බඩු තියෙනවා. බඩු කොහෙන්ද? බෝට්ටු වලින් බඩු වෙනවා. දැන් පොහොරවලදී පොහොර ඔහොම ගෙන්නන්න ලේසි නෑ. පොහොර ලොකු ප්‍රමාණ ගේන්න ඕනේනේ. අපි දන්නවා ග්ලයිෆොසෙට් තහනම් කරන්නේ 2015. ඊට පස්සේ ග්ලයිෆොසෙට් අපේ මාකට් එකේ තිබ්බේ නැද්ද? ඕන දිහාක ගියොත් ග්ලයිෆොසෙට් තියෙනවා. නමුත් රටේ තහනම්. ඒතර නියමිත මාර්ගයෙන් තත්ත්ව පරීක්ෂා කරලා නියමිත ලොට් ගණන් ගෙන්නන මාර්ගයෙන් වැහුවා. එතකොට පිටින් එන අර තත්ත්ව සහතික මුකුත් නැහැ. ග්ලයිෆොසෙට් කියලා මොන වෙනවද දන්නෙත් නැහැ. ඒවයි තියෙන විෂ ප්‍රමාණය ගැන දන්නෙත් නැහැ. ඒව මාකට් එකට ෆ්ලඩ් වෙන්නවා. ඒක තමයි දැනුත් වෙලා තියෙන්නේ. දැන් අපි අර කලින් අපේ රට ඇතුලේ තහනම් කරලා තිබ්බ කෘමිනාශක වර්ග තියෙනවා. මොකද ඒව අපි කෘමිනාශක කියන ඒවා භාවිතයට පටන් අරන් ටික කාලයක් යනකොට තමයි අපි ප්‍රශ්න අඳුරගන්නේ සමහර දේවල්. ඒවත් එක්ක ලෝකෙම සම්මුතින් වලට එනවා. හරි, මේ දේවල් භාවිතා කරන්න නැහැ, මෙන්න මේවේ මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා. එහෙම අප්ඩේට් වෙලා අපි තහනම් කරපු ද්‍රව්‍ය තියෙනවා. දැන් අපිට දකින්න තියෙන දෙයක් තමයි මේ තහනම් ද්‍රව්‍යත් මාකට් එකේ තියෙනවා. මොකද අපේ රටේ තහනම් කරලා ඉන්දියාවේ තහනම් නැහැ. එතනින් බෝට් වලින් එනවා. බෝට් වලින් එනවා බඩු. පුදුම වගකීමෙන්ද කියන්නේ? වගකීමෙන් කියන්නේ. බඩු තියෙනවා මාකට් එකේ, බ්ලැක් මාකට් එකේ. බඩු තියෙනවා මාකට් එකේ, බ්ලැක් මාකට් එකේ. ඉතින් ඒකනේ පෙස්ටිසයිඩ් රෙජිස්ට්‍රා කාර්යාලයෙන් පෙස්ටිසයිඩ් රෙජිස්ට්‍රා යවුවනේ යාගේ කණ්ඩායම මේ බ්ලැක් මාකට් තියෙන බඩු අල්ලන්න යවනවනේ. ඒතර කාබනික පොහොර භාවිතය සහ රසායනික පොහොර භාවිතය තියෙන කෘමිනාශක පරිබෝධනාශක ඇති වෙන්නේ නැද්ද? කෘමිනාශක පරිබෝධනාශක යන්නේ වෙනම කාණ්ඩයක් විදියට. දැන් ඔතන මිනිස්සුන්ගේ තර්කය වෙන්නේ අපිට මේ පොහොරවලට වඩා, පොහොරවලින් සිද්ධ වෙන බලපෑමට වඩා ප්‍රධාන බලපෑම සිද්ධ වෙන්නේ පරිබෝධනාශක සහ කෘමිනාශක වලින් තමයි මිනිස්සුන්ට බලපෑම සිද්ධ වෙන්නේ. ඒකත් අර මං කිව්ව නිර්දේශ වලට අනුකූලව වැඩ නොකරපුවම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බ්ලැක් මාකට් එකේ ඒකත් දැන් තියෙනවා. ඒගොල්ලන් තියෙනවා. ඒතට අපි රජයෙන් කියනවා අපි මේක ඔන්න ගේන්න එක නැවැත්තුවා. දැන් රටම කාබනිකයි. ඔක්කොම කාබනික වවන්නේ කියලා. ඒතර ඒක විහිළුවක්නේ. දැන් මේ ඔක්කොම විකෘති වෙලා තියෙන්නේ. ඔක්කොම මේ සිස්ටම් එකම ජංජාලයක් වෙලා තියෙන්නේ. ඒතර මේක තමයි මේ හොඳම උදාහරණ මං හිතන්නේ ඉස්සරහට පිට රටවල උගන්නයි මේ පොලිසි ඩිසිෂන් ගන්නකොට මේ මොනතරම් මේ කියන්නේ අවුල් කරන්න පුළුවන් ද රටක් කියන එක. මේ එක තීරණයක්නේ. ඒක ලංකා උදාහරණ අරගෙන ඉස්සරහට. අනිවාර්යයෙන්ම අපි ඉගෙන ගන්න කාලෙත් ලංකා උදාහරණ වලට ගත්තා. ඉරිගේෂන් ප්‍රොජෙක්ට්ස් වල තිබ්බ ෆේලියර්ස් උගන්නන්න ලංකාව තමයි උදාහරණයට ගත්තේ විශ්වවිද්‍යාලවල. දැන් මේ පොලිසි ඩිසිෂන් වල ෆේලියර්ස් ගැන දැනට මේගොල්ලන් ඒ කතා කරනවා. කියන්නේ දැනටම උදාහරණයට ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල උගන්නන්න පටන් අරන් මේ මොනතරම් මෝඩ ප්‍රතිපත්ති තීරණද මේවා, මේවෙන් එන බලපෑම් මොනවද කියන එක ගැන. ලංකාව තමයි උදාහරණ. ලංකාව උදාහරණ. ඉතින් අපි මේ ලංකාවම ලොකු පරිශනාගාරයක් කරානේ මේ. දැන් හරිනම් දැන් පොහොර යොදනකොට පොහොර කෘමිනාශක ඕනද? අපි යොදන ප්‍රමාණය මං කියන්නේ ඩෝසේජ් එක. ඩෝසේජ් එක වැදගත්. යොදන ප්‍රමාණය.
මේ ප්‍රමාණය කියන එක තීරණය කරන්නේ නිදාගෙන ඉන්නකොට නාථ දෙවියෝ ඇවිත් කියලා නෙමෙයිනේ. නාථ දෙවියෝ නෙමෙයි කියන්නේ. තීරණය කරන්නේ පර්යේෂණ කළ. ක්ෂේත්‍ර පර්යේෂණ කරලා තමයි තීරණය කරන්නේ මේ පොහොර වර්ගය මෙන්න මේ තත්ත්වයෙන් මෙන්න මේ කියන භෝගයට මෙහෙම යොදන්න ඕනේ කියන එක. කෘමිනාශක වලටත් ඒ විදිහට තමයි. දැන් එහෙම කියන දැන් ඒ තරම් ක්‍රමානුකූලව තමයි හදාගෙන ආවේ. හරි. එහෙම හදාගෙන ආපු එකක් එකපාර කියනවා කාබනික පොහොර යොදන්න කියලා. කාබනික පොහොර කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ගේම් එකක්. ඒකේ පෝෂක මේ නිදහස් කිරීමේ හැකියාව වෙනස්, ඊළඟට යොදන ස්ථානයේ ඉන්න ජීවීන් අනුව ඒ පෝෂකවල කාර්යක්ෂමතාවය වෙනස්. හරි. ඊට පස්සේ පෝෂක ඒ යොදන පොහොර වර්ගය අනුව ඒකේ තියෙන පෝෂක ප්‍රමාණ වෙනස්, අනිකුත් සංඝටක වෙනස්. ඒතර ඔය වගේ දෙයක් එක එක වගාවන් වලට යොදන්නේ කොහොමද? ඒතර ඒ වගාවන් වලට යොදන්න ඕන ප්‍රමාණ මොනවද? මොන අවස්ථාවේදීද යොදන්න ඕනේ? ඕවා කියන්නේ ඔය කියන දේවල් පර්යේෂණ වලින් එන්න ඕනේ. අඩුම තරමේ අවුරුදු දෙකකවත් පර්යේෂණයක් තියෙන්න එපා. අඩුම තරමේ. ඒ මොකුත් නැහැ. දැන් ඔය කියන ඔක්කොම තීරණ එන්නේ කොහොමද? ගණන් හදලා. දැන් මේ යූරියා නැනෝ යූරියා එක ගේනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියනවා ඕගොල්ලන් මේකට දෙන්න නිර්දේශ හදලා. දැන් මේ මිනිස්සු මොකද කරන්නේ? දැන් උඩින් ඉහළින් නියෝගේන නිර්දේශ හදන්න කියලා. නිර්දේශයක් එහෙම හදන්න බෑනේ. අර රට ඉන්දියාවේ භාවිත කරපු නිර්දේශය බලලා එහෙනම් අපිට කියන්න මේගොල්ලන් මෙහෙම කරලා තියෙනවා අපි තාවකාලිකව මේ විදිහට කරන්න කියමු කියලා කියන්න පුළුවන්. නමුත් අර ඉන්දියාවේ ඒ භාවිත කරපු නිර්දේශ අපේ රටේ දෙන්න විදිහක් නැහැනේ අනික් පොර ටික නැතුව. මොකද ඉන්දියාවේ නිර්දේශ තියෙන TSP MOP යූරියාත් එක්ක මේක දාන්න කියලා. අපේ රටේ දැන් TSP MOP යූරියා නැහැ. ඒ ටික නැතුව නැනෝ යූරියා විතරක් ගෙනල්ලා ඒක දාන්න කියලා. එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොකද කරන්නේ? ඒගොල්ලන්ට කියන්න පුළුවන් හරි ඕගොල්ලන් අර ඉන්දියාවේ කියපු විදිහ මේකයි මේක දාන්න කියලා නිර්දේශයක් දෙයි. ඇත්තට මේක වෙයිද? මේ අපි මේ නිකන් ඔක්කොම උපකල්පන මත තමයි දාලා බලනවා දාලා බලනවා මුළු රටම පරීක්ෂණාගාරයක් කරගෙන එක එක ඒවාත් හදා බලනවා. දැන් උදාහරණයට මේ දාස්වල ගිහිල්ලා බැලුවොත් කාබනික පොහොර කියලා වැව්වල රොන් මඩ ටිකක් පැකට් කරලා විකුණනවා. හරි. කාබනික පොහොර ලේබලෙන් මහා ජාති ගොඩක් මේ වෙලේ විකුණනවා. කලදුටු කල වලිහ ගන්නයි ඕන තරම්. ඉතින් ඒවයින් දැන් කෘෂි නිලධාරීන් අහනවා අපි කොහොමද මේක හොඳයි මේක නරකයි කියන එක හොයාගන්නේ? මේ මේ කියන දේ කොයි වෙලාවට යොදන්න ඕනද? මෙහෙම ප්‍රශ්නයක් ආපම ගොවි මහත්තයා මොකද කරන්න ඕනේ? ඒ දැනුම නිලධාරීන්ටත් නැතිකොට ගොවීන්ට ට්‍රේනින් එකක් කොහෙත්ම දීලා නැහැ. කොහොමද තමන්ගේ වගාබිම ආශ්‍රිතව නිෂ්පාදන හදාගන්නේ කියන එකත්නේ. ඒතර ඒ සාක්ෂරතාවය ඇති නොකර මේ උඩින් තීරණයක් අරන් එකපාර පහලට ඇතෑරියම ඒක බෝම්බයක් ගැහුවා වගේ තමයි ඉතින්. ඔබතුමිය කියන දේ තනි තීරණයක් නිසා මේ රටේ සම්පූර්ණම අස්වැන්න පළදාව අපේ රටේ ඊළඟට මිනිසුන්ගේ බඩගින්නට එන ඒ බඩගින්න නිවන්න තියෙන ආහාර මේ සියල්ල අර්බුදයකට පත් වෙලා තියෙනවා. අපේ මිනිසුන්ගේ දැන් අපි හැමෝටම අයිතිය තියෙනවා පෝෂදායි ආහාර වේලක් ගන්න. අපි ඒ අයිතිය ක්‍රමානුකූල අවුරුදු 50ක් 60ක් කාලයක් ඇතුළේ මේ රටේ හදලා තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් අයට තමන්ගේ බත්පතේ පෝෂණීය ගුණයෙන් යුතු ආහාර වේලක් ගන්න පුළුවන් විදිහට අපි තැනකට ගෙනත් තියෙනවා. මේ ඔක්කොම දැන් අපි ආයෙත් කාබාසීනිය කරන්නේ. දැන් බලන්න දැන් මිල ගණන් නිසා කෙනෙක්ට කන්න පුළුවන් ආහාර ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ ආහාර ප්‍රමාණය මිල විතරක් හින්දා නෙමෙයි වෙළඳ පොලේ තියෙන ප්‍රමාණය නිසාත් මේ ඒ චොයිස් එක වෙනස් වෙනවානේ. ඒ කියන්නේ නැති දේ ගන්න බෑනේ. නැති දේ ගන්න බෑ. ඒතට ඒකත් අපි පිටරටින් ගේන්න දෙන්නේ. පිටරටින් ගේනවා කියන එකත් ඒකත් හිතමුකෝ. ඒකත් හරි එහෙම හරි කරලා කොහෙන් හරි කෑම දෙනවා කියලා. එහෙම දෙන්න පිටරටවලින් ගේන්න අර පිටරටවල තියනවාද? අපි අමතක කරන්න හොඳ නැහැ අපි මේ ඉන්නේ කොවිඩ් පැන්ඩමික් එකක් යටතේ කියලා. මේ වගේ තත්ත්වයක් යටතේ හැම රටකම මේ ප්‍රශ්නේ තියෙනවා. හැම රටකම නිෂ්පාදන ප්‍රශ්න තියෙනවා. ඔබතුමිය මේ අදහස් කරන්නේ මේ ඕන් නැති දෙයක් මේ අනවශ්‍ය වෙලාවක කරන්න කියලා අපි වෙලාවක අපි කරගත්තේ ඕන් නැති දෙයක්. මොකද අපිට අවශ්‍ය වුණත් අපි තේරුම් ගන්න ඕනේ අපිට අවශ්‍ය වුණත් අපිට ගන්න බඩු නැහැ ඉන්ටර්නැෂනල් මාකට් එකේ. එතකොට අපි අනිත් රටවල් ඔක්කොමත් එක්ක තරඟ කරගෙන ලොකු මුදලකට තමයි ගන්න වෙන්නේ. අපේ ආය ඩොලර් සංචිත ගැන කතා කරන්නෙම දැන් නැහැ. සංචිත නැහැනේ දැනට ඍණාගයකටනේ යන්නේ අපි. ඒතර මේ දැන් මේ මේ තීරණෙත් එක්ක මේ එන්නේ මේ ඉස්සරහට එන මාස කීපේ මොනතරම් භයානකද කියන එක මම කියන්නේ. يعني ආහාර එක්කෝ මිනිස්සු පුරුදු වෙන්න ඕනේ දෙවේලක් කාලා ඉන්න එහෙනම්. කන වර්ග කෑම වර්ග වෙනස් කරගන්න වෙයි. හාල් පොළු මිරිස් පොළු සීනි පොළු ඔක්කොම පොළු ටික ආයෙත් ඉතින් වැටෙන එක වළක්වන්න බෑ මේ යන විදිහට ගියොත්. ඒක අපි ඒක තමයි යථාර්ථය. ඒක තේරුම් අරගෙන ඒකට ඒ වෙන හානිය අවම කරගන්න ක්‍රම බලලා අපි වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව කොළේ වහන එක නෙමෙයි මේ විලේ කරන්න ඕනේ. ගොවි මහත්තුන්වත් අඳගෙන මේ කොළ වහන එක නෙමෙයි කරන්න ඕනේ. කෘෂිකර්ම අමාත්‍යාංශයනොත් ඒගොල්ලොත්
දැන් මං හිතන්නේ කෘෂිකර්ම ලේකම්තුමා මේ එතුමාම ප්‍රකාශනයකුත් කරා මේ ගත තීරණේ වැරදි තීරණයක් කියන්නේ. එතුමා මං හිතන්නේ මේ මෑතක තමයි අමාත්‍යංශ ධුරේ වැඩ බාරගත්තේ. ලොකු රාජකාරියක් ලොකු වගකීමක් එතුමාට තියෙන. එතුමාම කියනවා මේක මේ වැරදි තීරණයක් වැරදි දෙයක් තීරණ අපි දැනුවත් තරම් තීරණේ ගත්තේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා අස්කිරි මල්ලතු මහනාහිමිනු බහැ දකින්න කියලා සපත කරා. මේ තීරණය අපසරණ බලාපොරොත්තුවක් නැහැ කියලා. නමුත් දැන් එතුමා සම්බන්ධ නැහැ. දැන් හෙමින් හෙමින් යටින් එක එක තැන්වල මේ තීරණය වෙනස් වෙමින් පොඩ පොඩ වෙනස් වෙනවා. මොකද ජනාධිපතිතුමාගේ සංකල්පය ගත්තොත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන හරිත කෘෂිකර්මාන්තය. හරිත කෘෂිකර්මාන්තය සඳහා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියලා තියෙන ගමන් මාර්ගයත් පැහැදිලිව කියලා තියෙන ඉතාම හොඳට. අවුරුදු 10ක් ඇතුළත කොහොමද මේ පරිවර්තනය කරන්න කියලා. පටලවා ගත්තේ හරිත කෘෂිකර්මාන්තය කියන්නේ කාබනිකයි කියලා කවුරු හරි මෝඩෙක් ලණුවක් දීලා තිනවා මගදී. මොකද හරිත කෘෂිකර්මාන්තය කියන්නේ කාබනික නෙවෙයි. කාබනික කෘෂිකර්මාන්තය හරිත කෘෂිකර්මාන්තයේ කොටස. ඊයේ පෙරේද ජනාධිපතිතුමා අලුතින් කාර්යසාධක බලකායක් ආරම්භ කරා හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම කියලා. ඔය දැන් කාබනික කෘෂිකර්මාන්ත කාර්යසාධක බලකාය කලින් හැදුනේ මට නම් ඇත්තටම දැන් ওই කාර්යසාධක බලකායන් දැන් මට මේ අප්ඩේට් නෑ කවුද ඉන්නේ කියන එක. මොකද එක එක එනවනේ දැන් එක දවසකට එකක් එනවා ඊළඟ දවස් තව එකක් එනවා. ඉතින් දැන් ওই කලින් කාබනික තිබ්බ එක දැන් හරිත කෘෂිකර්මාන්ත මේ බලකායක් හැදුවා. ඔය බලකාය ඉන්න කට්ටිය බලන්නකො. ඔතන එක කෘෂිකර්ම විශේෂඥයෙක් ඉන්නවද බලන්න. ඔය සෙට් එකම ඉන්නේ ප්‍රයිවට් සෙක්ටර් කම්පැනි ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරිකයෝ. ඒ ව්‍යාපාරිකයෝ අතරත් ඒ ඉන්න ව්‍යාපාරිකයෝ බලපුවම ගොඩක් අයගේ මම වගකීමෙන් කියන්නේ ඒගොල්ලන් දැන් අපි තියෙනනේ තමන් පෝරක් හැදුවොත් කෘමිනාශකයක් හැදුවොත් ඒක මේ නිදහස් කරන්න කලින් රටේ ඒක නීති රෙගුලාසි තියෙනවා. ඒ අර අප්‍රූවල් ගන්න ඕනේ. හරි අනුමැතිය ගන්න ක්‍රම. එතකොට අනුමැතිය දෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ගන්න දීපු සමහර දේවල් සමහර නිෂ්පාදන අනුමැතිය නොලැබී ගියපු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අනුමැතිය දෙන්නේ නැහැ ඒකේ තත්ත්වයෙන් අවශ්‍ය කියන තත්ත්වෙට නැත්නම්. අන්න එහෙම අනුමැතිය හිමු නොවුණු භාණ්ඩ රසක හිමිකරුවෝ ඉන්න ඔය කියන්නේ බලකාය. තමන්ගේ යටි අරමුණු නැතුව මෙතන ඉන්නවා කියන එක හිතන්න අමාරුයි මේ කට්ටිය. ඒ වගේම තමයි ඒ නිකුත් කරපු නිවේදනයක් තියෙන ගැසට් නිවේදනයක්. ඒකේ අන්තිම වගන්ති තුන බලන්න. ඉතාම බරපතලයි. ඒකේ තියෙන රාජ්‍ය නිලධාරීන් අරගොල්ලන්ගේ කටයුතු ටික පහසු කරන්න ඒගොල්ලන් කියන විදිහට වැඩ කරන්න ඕනේ කියලා. කොයි රටේද එහෙම වෙන්නේ? එහෙමනම් ඒකට හදාල විදිහට රාජ්‍ය නිලධාරීන් අර සංගමේ ඉන්න ඕනේනේ. කාර්යසාධක බලකාය ඇතුලේ ඉන්න ඕනේ රාජ්‍ය නිලධාරීන් ටික. එහෙම නැතුව ප්‍රයිවට් සෙක්ටර් එකේ කට්ටියක් විතරක් දාගෙන ඒගොල්ලන් කියන විදිහට රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්න කියනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඕක කරන්න පුළුවන් අලුතෙන්ම දෙයක් රටකට ඉන්ට්‍රඩියුස් කරලා දෙනවා නම් මේ හඳුන්වා දෙනවා නම් මේක මේ රට ඇතුලේ පවතින පද්ධතියක තමයි මේක අපි වැඩ කරන්නේනේ. පද්ධතිය තේරුම් නොගෙන එකපාර ඔහොම දේවල් කරන්න යන එක තවත් භයානකයි. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමීට මේ කතා බහට එකතු වුණාට. විශේෂයෙන්ම මේ අපේ රටේ කෘෂිකර්මාන්තයේ බරපතල අර්බුදයක තියෙන්නේ, ඒ වගේම විවිධ දේශපාලන තීන්දුව තීරණ මේකත් එක්ක ගැට ගැහිලා විවිධ අවස්ථාවලදී වෙනස් වෙනවා, එනවා, කතා වෙනවා. රසායන විද්‍යාවේ අලුත් මූලධර්ම නිර්මාණය වෙන පටන් ගන්න ලංකාව ඇතුලේ. ඉතින් මේ කාරණා පිළිබඳව අපේ ගොවි බිමට මොකද වෙලා තියෙන්නේ, අපේ කෘෂිකර්මාන්තයට මොකද වෙන්නේ, අපේ මිනිසුන්ගේ බඩගින්නට මොකද සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි මේ ශේෂ්ත්‍රයේ විද්වතුන් සමග සාකච්ඡා කරනවා. ඒ අතරවාරයේ තමයි අපි ආචාර්ය වර්ෂා දන්දෙනිය මහත්මියත් එක්ක මේ සාකච්ඡාවට මුල පිරුවේ. බොහොම ස්තුතියි නැවතත් ඔබතුමීට මේ දැනුම අපේ හිතවතුන්ට ලබා දෙන්න සම්බන්ධ වුණාට. ඒ වගේම ඔබටත් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා මේ දැනුම බෙදා හදා ගන්න සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි කල්ප. හොඳයි.